ඉතාමත් පැහැදිලිව පෙනෙන දෙයක් තමයි බුද්ධි අංශවල වැදගත්කම්. වෙන කාටත් වඩා රාජ්‍ය සේවය තුළ අද බුද්ධි අංශ අතිශයින් වැදගත්. මනුෂ්‍ය ජීවිත රැඳී පවතින්නේ ඒ අයගේ වැඩපිළිවෙල තුළින්. දැන් මොකක්ද ඒ පිළිබඳ අද යථාර්ථය? සිසිර මෙන්ඩිස් බුද්ධි අංශයේ ප්‍රධානි. දැන් එතුමාව අස්කල්ලා තියෙනවා. මොකද්ද කරපු වරද? සිසිර මෙන්ඩිස්ට නියෝග ලැබුණා පාර්ලිමේන්තු කාරක සභාව ඉදිරියට පැමිණිලා සාක්ෂි දෙන්නේ කියලා. ඒතකොට ඒකට අවනත වුණා. විකල්පයක් තිබුණේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කිරීමට සිසිර මෙන්ඩිස් මැතුමාට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒකෙන් විශාල දුර්විපාක විඳින්න එතුමාට සිදු වෙනවා. ඉතින් එතෙන්ට ගියා. දන්න දේ ප්‍රකාශ කළා. පෙරද සාක්ෂි අනුව දැන් මොකද වෙලා තියෙන්නේ? එතුමාගේ ආරක්ෂාව නැති වුණා. එන සතියේ කැඳවලා තියෙනවා බුද්ධි සේවා ප්‍රධානි. දැන් මේ නිලධාරීන් මොකද්ද කරන්නේ? ජනාධිපතිවරයා කියනවා එතෙන්ට ගියොත් අස් කරනවා. සේවය කරන කිසිම බුද්ධිංශයේ නිලධාරියෙකුට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දීමට අවසර දෙන්නේ නැහැ කියලා ඒක නවත්වනවා කියලා ජනාධිපතිවරයා ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරනවා. අනෙක් අතට කථානායකතුමා තර්ජන කරනවා මේ නිලධාරීන් පාර්ලිමේන්තුවේ නියෝග අනුව පෙනී සිටින්නේ නැතිනම් ඒතොර ඒ අයට විරුද්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා කියලා. ඒ කියන්නේ මොනෝතලත් රක්ෂාව අහිමි වෙනවා මේ නිලධාරීන්ට. එක්කෝ ජනාධිපතිවරයාගේ නියෝගයට අවනත වෙලා සාක්ෂි දීමෙන් වැළකී සිටින්න ඕන. එහෙම නැත්නම් කථානායකතුමාගේ නියෝගය පිළි අරගෙන තේරීම් කාරක සභාව ඉදිරියේ සාක්ෂි දෙන්න ඕනේ. ඒතර මේ දෙකෙන් කොයි එකද කරන්නේ? කොයි එක කළත් ඉරණම තමයි රක්ෂාව නැතිවීම. ඒතර මේකේ මොකද්ද ප්‍රතිඵලය? ප්‍රතිඵලය තමයි බුද්ධි අංශ සම්පූර්ණයෙන් කඩාවැටෙනවා. එයාගේ රාජකාරිය ඉෂ්ට කරන්න බෑ. අද මේ රටේ එයාගේ රාජකාරියට වඩා වැදගත් රාජකාරියක් නෑ. ඒතර මේ රටේ ආරක්ෂාව, මනුෂ්‍ය ජීවිත, මේ සියල්ලෙන්ම බලපාන සේවයකට දැන් වෙලා තියෙන්නේ මේකයි. සම්පූර්ණයෙන් අකර්මාන්න වෙලා. බොහොම පැහැදිලි පණිවිඩයක් මේ බුද්ධි අංශවලට රජයේ ක්‍රියා පරිපාටිය තුළින් අද යනවා. මොකද ඒ පණිවිඩය? ඇඟට ගුණයි පුළුවන් තරම් අඩුවෙන් සේවය කිරීම. උනන්දුවක් ධෛර්යයක් දක්වලා ත්‍රස්තවාදීන්ට විරුද්ධ ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගියොත් ඒකට බොහොම උග්‍ර වන්දියක් ගෙවන්න වෙනවා. රක්ෂාව නැති වෙනවා. බාගෙට හිරබත් කන්ට එන්නේ. මේ සියල්ලටම විසඳුම තමයි මුකුත් නොකර සිටීම. අපි හිතනවා මේක රජයේ චේතනාන්විතව කරනවා කියලා. ඒක මොකද මේ ප්‍රතිඵල ඊටමත් පැහැදිලිව පේනවා. ඒතර මොකන්ද මේ ආණ්ඩු දෙකක්? රජයේ නිලධාරීන්ට ආණ්ඩුව එක නියෝගයක් දෙන්න ඕනේ. ආණ්ඩුව දෙපිලකට බෙදලා ඇතුලේ සංග්‍රාමය තුළින් පරස්පර නියෝග මේ බුද්ධි අංශයට දෙනවා නම් එතකොට අප්‍රේල් 21 වෙනිදා සිදුවෙච්ච දේ අතීතයට සීමා වෙන්නේ අනිවාර්යෙන්. මේ විදිය සිද්ධි වැළැක්වීම සඳහා ප්‍රමුඛ කාර්යභාරය තිබෙන බුද්ධි අංශය කොහොමද වැඩ කරන්නේ මේ වාතාවරණය තුළ? කිසිවෙකුට මේ තත්ත්වය තුළ තමන්ගේ රාජකාරිය අවංක ලෙස, උද්‍යෝගිමත් ලෙස ඉෂ්ට කිරීමට පුළුවන්කමක් නැහැ. විධායකය හා පාර්ලිමේන්තු අතර දැන් තියෙන විශාල සටනක්. මේ රටේ ඉතිහාසයේ කිසිම දවසක මේ විදිය තත්ත්වයක් තිබුණේ නැහැ. මේක විශාල අර්බුදයක්. ආණ්ඩුව ඉදිරියට ගෙන යන්න බැරි තත්ත්වයක් අද ඇති වෙලා තිබෙනවා. මොකද හොඳම සාක්ෂිය? මේ රටේ ජනාධිපතිවරයා කිසිම පැකිලීමකින් තොරව තර්ජනය කරනවා. කැබිනට් එක වර්ජනය කරනවා. එතකොට අනිත් ඇඟේ වර්ජන ගැන කොහොමද විවේචනය කරන්නේ? මේ රටේ ජනාධිපතිවරයා කියනවා කැබිනට් එකට යන්නේ නැහැ කියලා.